අයිබුවන් දරුවනේ 10 වසර 12 වෙනි ඒකකයේ නැත්තම් බල සමතුලිතතාවයේ පාඩම කතා කරන්නයි අපි අද යන්නේ භෞතික විද්‍යා පාඩම මේකෙත් ඒ අදාළ පැවරුම තියෙන link එක ඔයාලගේ පළවෙනි වීඩියෝ එකේ එහෙම නැත්තම් 9 වෙනි ඒකකයේ අපි සම්ප්‍රයුක්ත බලයේ වීඩියෝ එකේ දාලාම තියෙනවා එතකොට ඒක ළඟ තියාගෙන ඒක නිරීක්ෂණය කරමින් අපි පාඩම ඉක්මනින් කතා කරගෙන යමු අපි එදා කතා කරපු සම්ප්‍රයුක්ත බලය පොඩ්ඩක් මතක් කරොත් සම්ප්‍රයුක්තය කියන්නේ බල කීපයක් වෙනුවට යෙදිය හැකි තනි බලයක් සම්ප්‍රයුක්ත බලය මතක් කරගත්තොත් එහෙම අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ මුදුවක් තියෙනවා දෙපැත්තේ තියෙනවා මේ විදිහට දුරතරාදි දෙකක් අපි මේ පැත්තෙන් නිව්ටන් 10ක් යෙදුවොත් උදාහරණයක් විදිහට මේ පැත්තේ මේ මුදුවට නිව්ටන් 10ක බලයක් යොදනවා මේ පැත්ත මේ පැත්තට නිව්ටන් 10ක් යොදනවා දැන් ඔයාලට තේරෙනවා මේකේ දෙපැත්තේ බල දෙක ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීයයි ප්‍රතිවිරුද්ධ බල දෙකක බල දෙක සමාන වුනහම මේ දෙකේ වෙනස බිඳුවක් වෙනවා ඒ නිසා අපි කියනවා මම මේක මේ විදිහට සංකේතම විදියට අඳොත් එහෙම නිව්ටන් 10යි ඔය විදියටම නිව්ටන් 10යි බල දෙක සමානයි මේ බල දෙක සමාන වුනහම මෙතන සම්ප්‍රයුක්තේ ශුන්‍යයි බිඳුවයි මෙන්න මේ සම්ප්‍රයුක්තේ ශුන්‍ය වුනහම මෙයා මේ පැත්තට දෙන්නෙත් නැහැ එහෙම නැත්නම් මෙයා මේ පැත්තට දෙන්නෙත් නැහැ මෙයා නිශ්චලව තියෙනවා එහෙනම් බල සමතුලිතතාවය අද අපේ පාඩම බල සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියන එක මම මෙතනින් කෙටියෙන් කියන්නම් මෙන්න මේ සම්ප්‍රයුක්ත බලය නැත්තම් බල කීපයක් වෙනුවට දෙන අර තනි බලය සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වුනහම අපි කියනවා බල සමතුලිතතාවයට පත් වුණා කියලා නැත්තම් සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වූ විට බල සමතුලිතතාවයයි බල සමතුලිතතාවයේ ආකාර තුනක් යටතේ අපි කතා කරනවා එකක් තමයි බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීම අපි වෙන වෙනම ඒ ගැන කතා කරමු මුලින්ම කතා කරන්නේ මේ ගැන තමයි දෙවැනි එක තමයි සමාන්තර බල තුනක සමතුලිතතාව තුන්වෙනි එක තමයි ආනත බල සමතුලිතතාව නැත්තම් සමාන්තර නොවන බල කීපයක සමතුලිතතාව අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ අංක 1ටම මෙන්න මේ බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීම දැන් මේ මුදුවක් තියෙනවා දෙපැත්තේ බල දෙක සමාන වුණාම මෙයා සමතුලිත වෙලා තියෙන ආකාරය අපිට සරලව මෙන්න මේ වගේ ක්‍රියාකාරකමකින් අපි බැලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ මුදුවක් කියලා හිතන්න. දැන් මේ මුදුවේ මේ පැත්තෙන් බලයක් යොදනවා. මේ පැත්තෙන් මම බලයක් යොදනවා. එතකොට දැන් දෙපැත්තෙන් බල දෙකක් යොදලා දෙපැත්තෙන් බල දෙකක් යොදලා මේ විදිහට අපි මම වැඩියෙන් බලයක් යොදුවොත් මේක ඇදිලනවා මෙහාට. අනිත් පැත්තේ වැඩියෙන් බලයක් යොදුවොත් ඒක එහාට ඇදිලනවා සමතුලිත නැහැ. හැබැයි එක මොහොතක එක අවස්ථාවක ඔයාලට පේනවා මේක දැන් සමතුලිත වෙලා තියෙනවා. මේක සමතුලිත වෙලා තියෙනවා. දැන් මේක සමතුලිත වෙලා තියෙනකොට දෙපස්ස බල දෙක සමානයි. මගේ පැත්තෙන් බලයයි අනිත් පැත්තෙන් නිව්ටන් ගානයි සමානයි. දෙපස බල දෙක සමානයි වගේම ඔයාලට පේන්න ඕනේ ඒ බල දෙක ප්‍රතිවිරුද්ධයි. මමත් අර පැත්තට බලයෙන්ද හරියන්නේ. මම මේ පැත්තට බලය දාගෙන ඉන්නේ. බල දෙක ප්‍රමාණයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒකම බලන්න දැන් මේක තියෙන්නේ මේ එකම රේඛාව. උතර බැලුවොත් ඔයාලට පේන තේ එකම රේඛාව, සරල රේඛාව. මම මේක මෙහෙම හැරුවා කියලා ඒත් එයා එක රේඛාවකට එනවා. එක රේඛාවකට එනවා. දැන් මම මෙහෙම පාත් කරත් එක රේඛාවකට එනවා. මම මෙහෙට ඉස්සුවත් එයා එක රේඛාවකට එනවා. ඒ නිසා මෙන්න මේ විදිහට සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා වගේම මේ බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනකොට බල දෙක ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕනේ, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒකම ඒක රේඛීය. එකම රේඛාවක එතකොට එකම තලයක ඉබේම පිහිටලා තියෙන්නේ එකම රේඛාවක පිහිට. මේ තියෙන්නේ එකම රේඛාවක බව අපිට මේ විදිහට ඔහොම බලන්න පුළුවන් එක රේඛාවක තියෙන එක. හරි. එහෙනම් පුතේ අපි දැන් ඒකට උදාහරණ ටිකකුයි මේ කතා කරන්න යන්නේ. ඒ උදාහරණ කතා කරන්න කලින් චුට්ටක් මේ සටහනේ අපි සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද කියලා ලියාගන්න. ලියන්න සම්ප්‍රයුක්ත බලය කියන්නේ බල කිහිපයක් වෙනුවට යෙදිය හැකි තනි බලයයි. සම්ප්‍රයුක්ත බලයේ ආකාර කිහිපයක් යටතේ ඉගෙන ගන්නවා ආකාර කිහිපයකින් එක බල දෙකක් යටතේ සමතුලිත බව දෙවැනි එක සමාන්තර බල තුනක සමතුලිතතාව මම ඉස්සෙල්ලා ලිව්වා එක සමාන්තර බල තුනක තුන්වෙනි එක ආනත බල නැත්තම් සමාන්තර නොවන බල සමතුලිතතාව ඊළඟට තියෙනවා අනුවංක 1 බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීමේ කතන්දරේ ඒකේ සම්පූර්ණ වෙන්න ඕනේ සාධක තුනක් තියෙනවා පුතේ ඔන්න සාධක තුන අපි පොඩ්ඩක් මතක් කරමු අනිවාර්යෙන් බල දෙක ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕනේ ප්‍රමාණයෙන් සමානයි දෙවැනි එක තමයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි
ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන්න ඕනේ. ප්‍රමාණයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒකම එකම රේඛාවක ඒක රේඛීය එකම රේඛාවක පිහිටන්න ඕනේ. එකම සරල රේඛාවක පිහිටන්න ඕනේ. එතකොට තමයි මේ බල දෙකකින් වස්තුවක් සමතුලිත වෙන්නේ. එහෙනම් ගන්න දැන් බල දෙකකින් වස්තුවක් සමතුලිත වෙන්න තියෙන සාධක ලියා ගන්න බල දෙක ප්‍රමාණයෙන් සමාන වීම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම එකම රේඛාවක පිහිටීම. අපි එකට උදාහරණ කියලා යට තියෙනවා අපිට අඳින්න ටිකක්. දැන් මෙතන මේක තියෙනවා මේක ඇඳ. දැන් අපි බලමු අවස්ථා කීපයක්. සරල අවලම්බයක් එහෙම නැත්නම් ගල් කැටයක් මූලක ගැට ගහපුවාම මේ බලන්න. දැන් මෙයා නිදහසේ තියෙනවා. මෙයා සමතුලිතව තියෙනවා. මම මේ උඩට බලේ වැඩි කරොත් උඩට යනවා. ඒතර සමතුලිත නැහැ. මෙයාගේ බර වැඩිලා කැඩලා වැටුනොත් ඒත් සමතුලිත නැහැ පහළට යනවා. දැන් මේ සමතුලිත වෙලා තියෙන්නේ බල දෙකක් යටතේ. එකම රේඛාවක තියෙන බල දෙකක්. එකක් තමයි මේ ගල් කැටේ බර පහළට තියෙනවා. ඒකම මෙයා උඩට අදිනවා. ඒකට අපි කියනවා ආතති බලය. ඇදීමේ බලයට කියන්නේ ආතතිය. එතකොට බර පහළට ක්‍රියා කරනම ආතතිය උඩට ක්‍රියා කරනවා. අපි එක රූප සටහනක ඇඳුවොත් මේ මෙහෙම. මේ තියෙන්නේ නූල, මේ තියෙන්නේ ගල් කැටය නම් මේ ගල් කැටය බර පහළට ක්‍රියා කරනවා. අපි එකට W කියලා දාන්න පුළුවන් නැත්නම් බර කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණයේ mg කියලා දාන්නත් පුළුවන්. අපි W කියලාම දාමු බර කියන්නේ. ඒකට සමානව. ඒ කියන්නේ පුතේ දැන් එකම රේඛාවක් අඳින්න ඕනේ. දැන් මේ රේඛාව එකටම තියෙනවා ඔය රූප සටහන ලකුණු කරද්දි දැන් බලේ බලයන් දෙක වෙනස්ව අඳින්න යන්න එපා. දැන් උදාහරණයක් කියමුකෝ. දැන් මෙහෙම තියෙනවා. ඔන්න වැරදි විදිහට මම අඳින්නේ මෙහෙම බලේ ඇඳලා ඔයාලා මෙහෙම අඳින්න එපා. එතකොට මේ දෙක එකම රේඛාවක ඉන්නේ නේද? එකම රේඛාවක ඉන්න බව පෙන්වන්න ඕන. පැහැදිලි. එහෙනම් එකම රේඛාවක ඉන්න ඕනේ මේ උඩට තියෙන බලයේ තන්තුවක අපි කියන ආතති බලය. T. එතකොට T කියන්නේ ආතතිය ඇදීම නිසා ඇතිවන බලය. ආතති බලය. එතකොට දැන් පුතේ මේක සමතුලිත වෙනකොට බර සමානයි ආතතිය. එතකොට දැන් ඔයාලගේ අකුණු කරගන්න රූප සටහනේ T ආතතිය කියලා W බර කියලා W සමානයි T කියලා නම් කරගන්න. මේක ගල් කැටය, මේක නූල කියලා ලකුණු කරගන්න. නැත්තම් නූලයි ගල් කැටයයි ලකුණු කරගන්න. W බර, T ආතතිය, W සමානයි T. ඊළඟ අවස්ථාව පුතේ බලන්න මේ මේසයක් උඩ වස්තුවක් තියලා තියෙද්දි මම මෙතන ලියන්න T කියන්නේ ආතතිය. ආතතිය. ආතති බලය. W බර. මේ දෙන්න සමානයි. right. දෙවෙනි එකට දැන් මේසයක් හරි මොනවා හරි පෘෂ්ඨයක් උඩ වස්තුවක් තියලා තියෙනවා. නිශ්චලව තියෙනවා. මේක සමතුලිතයි. මේ සමතුලිත වෙන්න බලපාලා තියෙන්නේ මෙයාගේ බර පහළට ක්‍රියා කරද්දී පුතේ ඒ රේඛාව. ඒ රේඛාව ගැන මෙහෙන් ඇදලා බෑ. අර වගේ මෙහෙන් ඇදලා බෑ. මේ රේඛාව කෙලින්ම හරියට වැඳ ගන්න ඕන නම් ඔය ඒ රේඛාවම අනිත් එක රේඛාවක සරල රේඛාවක පිළිබඳව පෙන්නනවා. එතකොට දැන් බර පහළට ක්‍රියා කරනවා. අපි mg කියන්නත් පුළුවන්, w කියලා මෙතන දාපෙහින්ද mg කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය. මේ දෙකම බර කියන්නේ දෙකම එකයි සංකේතේ. උඩට තියෙනවා අභිලම්බ බලය. ආ අභිලම්බ බලය. මේ r අභිලම්බ බලය ගැන අපි කලින් ඉගෙන ගන්න තියෙනවා. අභිලම්බ බලය. අභිලම්බ බලය ගැන ඉගෙනගෙන තියෙන්නේ ඔයාලා දන්නා ඝර්ෂණයේ පාඩම. ඝර්ෂණ බලපාන සාධක යටතේ අභිලම්බ බලය බලපානවා කියලා අපි කතා කරා. එතකොට දැන් පුතේ මෙතන ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ කාරණය. මේ බලය සමානයි. අභිලම්බ බලය බරට සමානයි. එක රේඛාවක තියෙනවා. එතකොට මේ වගේ උදාහරණයක් ගත්තොත් අපි මේ වගේ ඔයාලා හිතන්නේ මේ පොත මේසයක් වගේ පෘෂ්ඨයක්. ඒ උඩ මම මෙන්න මේ කොටස තියෙනවා. තිබ්බහම දැන් මෙයා සමතුලිත වෙලා තියෙන්නේ, සම්බර වෙලා තියෙන්නේ. මෙයාගේ බර පහළට ක්‍රියා කරනවා. ඒක මේ පොතෙන් උඩට ප්‍රතික්‍රියාව වේදෙනවා. නැත්තම් අපි කියනවා අභිලම්බ බලයේ උඩට ක්‍රියා කරනවා. එතකොට බර පහළට ක්‍රියා කරනවා. උඩට අභිලම්බ බලය කරනවා. ඒ දෙක සමාන නිසා මේක තියෙන්නේ. නැත්තම් අපි හිතමු එක බලයක් වැඩි වුණොත් එක්ක මෙයා පහළට චලනයක් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම තුන්වෙනි අවස්ථාව මේ තියෙන්නේ ජල බඳුනක්. ජලයේ බඳුනක බෝලයක් දාපුවම අපි දන්නවා ප්ලාස්ටික් බෝලයක්, රබර් බෝලයක් වෙන්න පුළුවන් පා වෙනවා. මේ පා වෙන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ විදිහට බරයි උඩට ඒ රේඛාව යන්න අර වගේම W බරයි උඩට තියෙන බලයට අපි කියනවා එතන උඩුබුරු තෙරපුම. ඔය උඩුබුරු තෙරපුමයි බරයි දෙන්නා සමානයි.
අපි කියනවා U සමානයි W උඩුබුරු තරමට බර සමාන වීම. හරි කියලා. එහෙනම් මේ ටික දැන් සටහන් කරගන්න ඉක්මනින්. හරි. අපි බලමු පුතේ දෙවෙනි අවස්ථාව බල සමතුලිතතාවයේ දෙවෙනි අවස්ථාව සමාන්තර බල සමතුලිතතාව සමාන්තර බල තුනක් යටතේ ඒකතර සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න සම්පූර්ණ සාධක පොඩ්ඩක් කතා කරමු ඒකට උදාහරණ දෙකක් තියෙනවා මෙතන දැන් මෙතන ඔයාලට පේනවා මේ දුරතරාත තුනකින් සමතුලිත කරගෙන තියෙනවා මේ ලීදණ්ඩ මේ තියෙන ලීදණ්ඩක් එයාගේ යම් දුරතරාජයක් කියලා බලයක් කරලා තියෙනවා මෙහාට එතන මෙතනත් බල දෙකක් වෙදලා මේ ලීදණ්ඩ උට රඳවන් ඉන්නවා මේ අපි හිතමු මාක්හරි බාල්කයක් හරි මාක්හරි හයිය තියෙන තැනක් එතන පහළට දෙන්නේ නැහැ එතකොට දැන් මේ තුන් දෙනාගේ අපි සමතුලිත වෙන්න කලින් අදහස් අගයන් ගැන හිතුවොත් එහෙම මෙන්න මේ x වලයි y වලයි එකතුව මේ බලයයි මේ බලයයි එකතුව මෙතන නියුට 10යි මෙතන නියුට 15 5යි නා එහෙම නැත්නම් දෙන්නා 10යි 10යි නා ඒක z වලගෙට සමානයි x දන y සමානයි z කියන්නේ මෙයා 10යි මෙයා 10යි මෙයා 20යි මෙයා 20යි මෙයා 10යි මෙයා 30යි දැන් බලන්න සමාන්තර බල තියෙන. දැන් මේ බලයට මේ බලය සමාන්තරයි ඒ දෙන්නටම මෙයා සමාන්තරයි සමාන්තර බල තුනක් එක තල සමාන්තර බල තුනක් සමතුලිත වෙන්න නම් මෙන්න මේ ප්‍රතිවිරුද්ධ බල අනිවාර්යෙන් අගයන්ගෙන් සමාන වෙන්න ඕනේ. එකම තලයක පිහිටන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ බල එකිනෙකට අගයන්ගෙන් සමාන වෙන්න ඕනේ. නැත්තම් එක් පැත්තක තියෙන මේ ප්‍රතිවිරුද්ධ බල ටික අනිත් විරුද්ධ පැත්තේ තියෙන බලයට එකිනෙකට සමාන වෙන්න ඕනේ. දැන් මේ කාරණා ටික ලියන්න කලින් මේකට සරල උදාහරණ රූප සටහන් ටිකක් බලුවොත් එහෙම අපේ හිතුවම මේ ඊදණ්ඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ආධාරකයක් උඩ තියෙන ලෑල්ලක් ලීයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බංකුවක් ඉඳගන්න බංකුවක් වෙන්න පුළුවන්. එතකොට මේ ආධාරක දෙක මත මෙයා සමතුලිත වෙන්නේ මේ මෙයාගේ බර පහළට ක්‍රියා කරනවා W. ඒකම මෙන්න මේ ආධාරක දෙකෙන් අභිලම්භ ක්‍රියා ඉහළට ක්‍රියා කරනවා. මේ අභිලම්භ බලයන් දෙක ඉහළට ක්‍රියා කරනවා. අපි අභිලම්භ බල දෙකට කිව්වේ R අපි හිතමු R1 R2 දෙන්නම සමානයි කියලා හිතන්නත් පුළුවන්. එතකොට දැන් මේ W බර මෙන්න මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා. R1 + R2 ඔය සංකේත වලට එච්චර හිතන්න එපා. මෙයා 10යි මෙයා 20 නම් මෙයා 30යි. කෙටියෙන්ම අර කරන්දරේම තමයි. ඊළඟට දැන් ඔය පාලමක එහෙම නැත්නම් ආධාරක දෙකක් උඩ තියෙන කොටයක එහෙම නැත්නම් බංකුවක ඔය ඔක්කොටම ඔබ ගැලපෙනවා. අපිට රූපයක් අඳින්න කිව්වොත්. ඊළඟට අපි ගත්තොත් එහෙම මොන්චිල්ලාවක. ළමයෙක් ඉඳන් ඉන්නවා. එතකොට මේ ළමයා වැටෙන්නේ නැත්තේ මෙන්න මේ උන්චිල්ලාවේ තන්තු දෙකෙන් උඩට එදෙන අර තන්තු වලින් අදින බලය කලින් කතා කරලා T ආතති බල දෙක නිසා. ඒ ආතති බල දෙක සමානයි කියලා හිතමු අපි වෙනස් වුණක් කමන්නේ W බර ළමයන්. බර පහළට ක්‍රියා කරනවා. බලන්න මේ බල තුන එකිනෙකට සමාන්තරව අදින්න ඕනේ. දැන් මේ දෙක සමාන්තරයි යා මෙයාට සමාන්තරයි. මේ දෙක සමාන්තරයි ඒ දෙන්න මෙයාට සමාන්තරයි. මේ දෙන්නට මෙයා ප්‍රතිවිරුද්ධයි. මේ දෙන්නට මෙයා ප්‍රතිවිරුද්ධයි. එතකොට මේ දෙන්නගේ එකතුව දෙකක් T නැත්නම් T දන T දෙකක් T නේ සමාන වෙනවා W බලයට. එතකොට ප්‍රතිවිරුද්ධ බල සමානයි. ඊළඟ කාරණය ඔයාලා දැකලා තියෙ කඩවල එහෙම මේ වගේ ලණු දෙකක් යදලා මේ වගේ ලී දණ්ඩක් දාලා මම කේල් කණක් වගේ එකක් ඇඳලා තින්නේ මම එල්ලනවා. ඒ එල්ලද්දී මෙන්න මේ විදිහට අර බල අර විදිහටම ක්‍රියාත්මක වෙනවා සමාන්තරව මේ දෙන්නගේ ආතති බල අපේ හිතමු දෙකක් තියෙනවා උඩට අදිනවා ඒකම ඒ දෙන්නටම සමාන්තරව මේක මේ කෙසෙල් කනේ W බර පහළට ක්‍රියා කරනවා එතන ඒතර අපි තමයි මෙයා T1 T2 සමාන නැහැ කියලා බල දෙක ඒතර W බර සමාන වෙනවා මේ දෙන්නගේ එකතුවට T1 + T2 දෙන්නගේ එකතුවට ඔයාලා දැකලා ති ෆ්ලෝරසන් පාන් නැත්තම් ටියුබ් බල්බ් කියන ටියුබ් ලයිට් කියන ඒවා ඒවයි හරහට තියෙනවා දිග බටයක් තියෙන්නේ ඒක කම්බි වලින් එහෙම නැත්තම් ආධාරක දෙකකින් එල්ලලා තියෙනවා ඒ කම්බි වලින් ඒ ආධාරක වලින් එල්ලලා තියෙනකොට මෙන්න මේ ටියුබ් බල්බේ නැත්තම් මේ ආධාර ෆ්ලෝරසන් පහනේ බර පහළට ක්‍රියා කරන අපේක W හරි MG හරි කියලා ගන්න පුළුවන් ඒක මේගොල්ලන්ගේ ආතති බල එයා උඩුස්සන මේ ආතති නැත්තම් ඉහළට කරන ඇදීම් උඩට ක්‍රියා කරන අපි තමයි ඒක සමානයි කියලා වෙනස් වෙන්නත් පුළුවන් අර වගේම එතකොට W බර සමාන වෙනවා දෙකක් ටික අපිට අගයන් දෙනවා ගානක් වගේ එකද ගණන් ටිකක් තියෙනවා කියලා හදන්න එතකොට දැන් හිතන්න සමාන්තර බලවලින් නැත්නම් සමාන්තර බල තුනකින් වස්තුවක් සමතුලිත වෙනකොට සම්පූර්ණ වෙන්න ඕනේ සාධකයි ඒ ප්‍රශ්න ටික දැන් ගන්න අපි පළවෙනි එකෙන් අහනවා සමාන්තර බල සමතුලිතතාවට කිවිස සාධක කිහිපයකි ලියන්න එක බල තුන එකම තලයක පිහිටීම එකම තලයක බල තුන එකම තලයක පිහිටීම එක් බලයක්
අනෙක් බලවල එකතුවට සමාන වීම අනිත් එක මොකද්ද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම හරි දෙවෙනි එක ලියන්නේ එක් බලයක් අනෙක් බල දෙකට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වීම තුන්වෙනි එක एक दिशाव संप्रयुक्त बल मेदे दिशाव संप्रयुक्त बल प्रतिविरुद्ध बलेट प्रमाणे सामनवी संप्रयुक्त बल मेदे प्रतिविरुद्ध बलेट सामनवी हरि ओगटपड़ी क्रियाकारक सामर बल कथा करोत्तेम तद मे वाल सामरहितंड मे बल तो निकट तम सामगण उत्साह चुट्ट बलंड मे मगिपे मे पत्तिन बल दिन सामर अरती सामन परत सामन अंतर इतकोट मेहा एक सामर दी मे दिन मेह सामर तीन देला मे बल दिखे बल दिखे दिशा प्रति विरुद्ध मेहा मे दिन एकम दिशा मेह प्रति विरुद्ध इकम तलेक पिहिटाण मे इकम तलेक मम मेहेट करो इतकोट ए तले मम मेहेट करो इतकोट ए तले मम मेहम के दिब्बो इतकोट ओम तले इकम तलेक पिहिटन දෙවෙනි එක තමයි බල දෙකක දිශාවට තනි බලේ ප්‍රතිවිරුද්ධයි. ඒතකොට මම මේ පැත්තට අදිනකොට අනිත් පැත්තට ඉතුරු බලය දෙනවා. තුන්වෙනි එක තමයි බල දෙක සංප්‍රයුක්තේ ප්‍රතිවිරුද්ධ බලයට සමානයි. මේ දෙකේ එකතුව මෙයාට සමානයි කෙටියම කිව්වොත්. හරි. එහෙනම් දැන් අපි ඒකේ උදාහරණ ටික අපි අඳගෙන කතා කරමු. මෙයා මේ ටික මේ ටික මේ ටික ඔය ටික අඳගන්න ඉක්මනින් විනාඩියක් දෙන්නම්. ඉක්මනින් අඳින්න. ඇඳලා අපි ඔකට ප්‍රශ්න ටිකක් තියෙනවා. දීලා ඒ ප්‍රශ්න වලට උත්තර प्रतिविरुद्ध बल मे बल देख एक मतलब एक तल बल तुना සමාන්තරයි එතකොට මේ මේ බල දෙකට මෙයා ප්‍රතිවිරුද්ධව තියෙනවා ඔන්න දෙවෙනි ලක්ෂණය තුන්වෙනි එක තමයි මේ ප්‍රතිවිරුද්ධ බලවල සංප්‍රයුක්තය අනිත් තන් බලයට සමාන වෙනවා මේ දෙන්නගේ සංප්‍රයුක්තය කියන්නේ සමාන්තර බල දෙකේ එකතු T ධන T සමානයි ප්‍රතිවිරුද්ධ බලය සංප්‍රයුක්තය සමාන නම් ප්‍රතිවිරුද්ධ බලය 200ට එතකොට T ධන T කියන්නේ දෙකක් T සමානයි 200 එහෙනම් ඔයාලා T සමානයි අර 200 බෙදීම 2 සරල සමීකරණයක් සුළු කරාම උත්තරය 100ක් එනවා. ඒ කියන්නේ මෙතන 100යි නිව්ටන්. එතකොට 200ක් පල්ලයට එනවා. ඒ ක්‍රමයටමයි මේ ගණන හදන්නේ තායි වෙනසක් නැහැ. මෙතන උඩට තියෙන බල දෙක මේ පහළ බලේ ලකුණු කරලා නැහැ අතන. මම ලකුණු කරා. ඒක හැබැයි ග්‍රෑම් තියෙනවා. ඒක පොඩි වෙනසක්. මම කිව්වා බර කියන්නේ ස්කන්ධයේ වැඩි කිරීම වෘත්ත තරණය. F සමාන ma සමීකරණයට අනුව එතකොට ස්කන්ධයේ කිලෝ 50යි m කිලෝ 50යි g ගුරුත්වාකර්ෂණයේ 10යි එතකොට ඉබේම නිව්ටන් වෙනවා ඔන්න බර ලකුණු කරන්නේ නිව්ටන් වලින් කිලෝග්‍රෑම් වැඩක් නැහැ එතනින් එහාට දැන් පුතේ කිලෝග්‍රෑම් නිව්ටන් 500 මෙහාට ඒකට සමාන්තරව ප්‍රතිවිරුද්ධව මේ බල දෙක තියෙනවා දැන් එකම තලයක තියෙන්නේ ප්‍රතිවිරුද්ධ බලවල සංප්‍රයුක්තය කියන්නේ උඩට තියෙන බල දෙකේ එකතුව සමාන වෙනවා අර අනිත් තනි බලයට ප්‍රතිවිරුද්ධව තියෙන තනි බලයට 500ට R දෙකක් එනවා මෙතෙන් 500ට එහෙනම් අපි දන්නවා R සමානයි 250යි නියුටන්. එහෙනම් උත්තරේ R වලගේ කීයද කියලා අහනවා 250යි නියුටන්. තවත් එවැනිම ගාණක් තියෙනවා ඒකතල සමාන්තර බල තුනක් ප්‍රතිවිරුද්ධ බල දෙකක් තියෙනවා. මේ ප්‍රතිවිරුද්ධ බල දෙක මේ අතර දුරතරාදි ඇදෙන්නේ මේ පහළට තියෙන බර ඒක කියනවා මෙන්න මේ F1 වල දුරතරාදියගේ නියුටන් එකයි. මෙයා එකයි. F2 දුනතරාදියගේ මෙයා දශම 5යි නම් මේ මීටර රූල ස්කන්ධය කීයද මීටර රූල බර කීයද කියලා අහනවා මීටර රූල බර තමයි පුතේ පහළට ක්‍රියා කරන්නේ ඒ මීටර රූල බර ඒ කියන්නේ මේ සමාන්තර බල දෙකේ ප්‍රතිවිරුද්ධ බලය මේ තුන් දෙනා එකම තලයක තියෙන්නේ මේ බල තුන එකිනෙකට සමාන්තරයි ඒක ප්‍රතිවිරුද්ධ බලවල සංප්‍රයුක්තේ ආ උඩ තියෙන බල දෙකේ එකතු වෙන සමාන වෙනවා පහළ තියෙන තනි බලයට එතකොට w සමානයි මේ 1යි දශම 5 එකතු කරපුවාම උත්තරේ ඉන්නේ නිව්ටන් 1.5 කියලා. ඒ නිසා අපිට මේ නිව්ටන් තර මේ රූලේ එහෙම නැත්නම් මේ පටි ස්කන්ධය මේ බල නිව්ටන් 1.5යි 1.5යි කියලා
ගන්න පුළුවන්. හොඳයි පුතේ අපි යනවා පාඩමේ ඊළඟ කොටසට. අන්තිම කොටස තුන්වෙනි එක සමාන්තර බල සමාන්තර නොවන බල නැත්නම් අපි කියන ආනත බලවල සමතුලිතතාවය ගැන කතා කරන්න යන්නේ. ආනත කියන්නේ අපි දන්නවා ඇලව. දැන් මේවා සමාන්තරව තිබ්බට අපි ගත්තොත් එහෙම ආනත බලයක් කියන්නේ ඕවගේ සමාන්තරයව නෙමෙයි. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපේ හිතම ලෝහ මුදුවක් අරගෙන එහෙම නැත්නම් රවුමක් අරගෙන ඒ රවුමට මේ විදිහට දුරුතරාදි තුනක් තුන් පැත්තෙන් සවි කරලා. ඒතකොට දෙපැත්තකින් නෙමෙයි තුන් පැත්තකින් මෙන්න එකක් සවි කරලා එහාට අදිනවා. කොහමද එහාට යනවනේ? ඒක නවත්තන්න මෙහෙටත් එක්කෙනෙක් දානවා. ඒතකොට දුරුතරාදි දෙකයි. එක මෙහාට දුරුතරාදි දානවා. ඒතකොට දුරුතරාදි තුනයි. හැබැයි එකම තලයක තියෙන්නේ. මේ දුරුතරාදි තුන ඇද්දාම අපේ හිතම මෙයාගෙන් යම් බලයක් එනවා. මෙයාගෙත් යම් බලයක් එනවා. මෙයාගෙත් යම් කිසි බලයක් එනවා. බල තුනක් යටතේ ආනත බල නැත්නම් සමාන්තර නොවන බල තුනක් යටතේ මෙන්න මේ මුදුව කොහෙටවත් යන්නේ නැතුව තියෙනවා. ඒක හරියට අපිට මෙන්න මෙහෙම පෙන්නන්න පුළුවන්. ආනත බල තුනක් යටතේ ওই සමතුලිතතාවයේ මේ මුදුව අරගෙනම ඉස්සෙල්ලා එකම අරගෙන. දැන් බලන්න මෙතන මම මේ එක බලයක් අපි ගන්නවා මේ විදිහට තනි බලයක් එක පැත්තකට මේ අනිත් බල දෙක. දැන් බලන්න ආනත බල තුනක් යටතේ මේ මුදුව සමතුලිත වෙලා තියෙනවනේ. දැන් එහෙම වෙනකොට පුතේ මේ බල තුන සමාන වෙන්න ඕනද කියලා හිතේ නෑ, ඕනේ නෑ. බල තුන සමාන වෙන්න ඕනේ නෑ. ඒකම මේ බල තුන සමාන වෙන්න ඕනේ නැති වුණාට එකම තලයක තියෙන්න ඕනේ. එකම තලයක් කියන්නේ මම මේ බලය ඇද්දොත් ඒ පැත්තට හැරෙනවා. මේ බලය ඇද්දත් ඒ තලයකට එනවා. මම මෙහෙම හැරෙව්වොත් ඒ ওই තලයට, පොළොව තලයට. මේ පොළොතර ලම්බක තලයේ තුන් දෙනාම එකම තලයට යනවා. ඒ නිසා අනිවාර්යෙන් බල තුන එකම තලයක පිහිටන්න ඕනේ. එහෙනම් මේ බල තුන එකම තලයක ඒක තල බල තුනක් වෙන්න ඕනේ. ඊළඟ කාරණය මේ බල තුන සමතුලිත වෙන්න නම් මේ බල තුන දික් කරපුවාම මෙන්න මෙහෙම. ඔන්නම දික් කරපුවාම එකම තැනකදී හමු වෙන්න ඕනේ. බල තුන දික් කළාම එකම ලක්ෂයකදී හමු වෙන්න ඕනේ. එහෙනම් එකම තලයක පිහිටීම බල තුන දික් කළ විට එකම ලක්ෂයකදී හමු වීම. තව එක සාධකයක් තියෙනවා. බල දෙකක සංයුක්තය මේ දෙන්නා වෙනුවෙන් ඇති කරන තනි බලපෑම. මේ දෙන්නා මගින් ඇති කරන තනි බලපෑම. තුන්වෙනි බලයේ මේ F2 නේ තුන්වෙනි එකද? මෙයා F1 F3 බල දෙක ගැන හිතමුකෝ. බල දෙකේ සංප්‍රයුක්තය. මේ දෙන්නාගේ සංප්‍රයුක්තය. තුන්වෙනි බලයට ප්‍රමාණය සමානයි. හැබැයි ඒ තුන්වෙනි බලයේ තියෙන දිශාව නෙමෙයි. මොකද මෙයා මේ පැත්තට තියෙන්නේ. මෙයා මේ පැත්තට, මෙයා මේ පැත්තට තියෙන්නේ. තුන්වෙනි බලයේ දිශාව නෙමෙයි තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධව සංප්‍රයුක්තයේ තියෙන්නේ. අපි ඔය සංකේත විදිහට අන්නොත් එහෙම දුනතරාදි ටික අයින් කරලා මෙන්න මුදුව මෙන්න ඔය F2 බලය, මෙන්න F1 බලය, මෙන්න F3 බලය. එතකොට දැන් ඔය බල තුන ප්‍රමාණයෙන් හැම විටම සමානයි කිව්වොත් වැරදි. හැම විටම සමාන වෙන්න ඕනේ නැහැ. සමාන වෙන්න පුළුවන්. සමාන වෙන්නම ඕනේ නැහැ. දෙවැනි එක තමයි එකම තලයක තියෙන්නේ. වැදගත්ම දේ එකම තලයක තියෙනවා. තුන්වෙනි එක මේ බල තුන දික් කළාම එකම ලක්ෂයකදී හමු වෙනවා. එකම ලක්ෂයකදී හමු වෙනවා. ඊළඟ වැදගත්ම තුන්වෙනි එක මේ දෙන්නගේ සංප්‍රයුක්තය. තුන්වෙනි බලයට ප්‍රමාණය සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මේ දෙන්නගේ සංප්‍රයුක්තය. මේ ආන ප්‍රමාණය සමානයි. හැබැයි දිශාවට යාගේ පැත්තේ නෙවෙයි අනිත් පැත්තට තියෙන්නේ. අපි මේ දෙන්නගත් ඒ දෙන්නගේ සංප්‍රයුක්තය තුන්වෙනි බලයට උඩ මෙයා වෙන්නේ. එයාට ප්‍රමාණය සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. වලේ කන්න තුන්වෙනි බලය කියන්නේ F3 කියලා. එහෙම නෙමෙයි. දැන් මේ බල දෙකේ සංප්‍රයුක්තය මෙයා තමයි එතන තුන්වෙනි බලය වෙන්නේ. F2 F3 දෙන්නට අමතරව තියෙන කෙනා තුන්වෙනි බලය. ඒතර මේ බල දෙකේ සංප්‍රයුක්තය මෙයාට ප්‍රමාණයෙන් සමානයි. F1මයි. හැබැයි F1 උනාට F1 තියෙන පැත්තර නෙමෙයි. හරියටම ඊට ප්‍රතිවිරුද්ධ. ඊට ප්‍රතිවිරුද්ධ කියන්නේ මේ පැත්ත. ඔන්න ප්‍රමාණයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මතක තියාගන්න පුතේ, ඔය ආනත බලවල සමතුලිතතාවයේදී අපෙන් ගොඩක් ඒවා පටලනවා. හැම විටම බල තුන සමාන විය යුතුයි. වැරදි. එහෙම වෙන්න ඕනේ නැහැ. බල දෙකක එකතුව තුන්වෙනි බලයට සමානයි කියලා කියන්නේ. ඒකත් වැරදි. දැන් ඔයාලා හිතයි සම්ප්‍රයුක්තය කියන්නේ එකතුව කියලා. සම්ප්‍රයුක්තය කියන්නේ එකතුව නෙමෙයි හැම වෙලේම. බල දෙකක් වෙනුවට යෙදිය හැකි ඒ බලපෑම ඇති කළ හැකි තනි බලය. දැන් මේ දෙන්නගේ බලපෑම ඇති කරන්න පුළුවන් තනි බලය කියන්නේ මේ දෙන්න එකතුව නෙමෙයි. ඒක ඔයාලා උසස්පෙදි කතා කරනවා. මේ බල දෙක එකතු කරාම එයාට සමාන වෙන්නේ නැහැ. ඒක නෙමෙයි. බල දෙකේ වචනේ සම්ප්‍රයුක්තය.
එකතුව දාන්න එපා. එතකොට බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වන බලයට ප්‍රමාණයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට ප්‍රමාණයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. වචනේ එකතුව නෙමෙයි එතන මතක තියාගන්න සම්ප්‍රයුක්තය කියන වචනේ එන්න ඕනේ. එහෙනම් ඔන්න දැන් ගන්න ආනත බල නැත්නම් සමාන්තර නොවන බල තුනක සමතුලිතතාවයේ මේ සඳහා සම්පූර්ණ සාධක එක එකම තලයක බල පීඩී. ඒක තලවීම. දෙවැනි එක බල තුන දික්කල විට එකම ලක්ෂයකදී හමු වීම මේ. එකම ලක්ෂයකදී හමු වෙනවා. තුන්වෙනි එක බල දෙකක සම්ප්‍රයුක්තය එකතුව නෙමෙයි පුතේ සම්ප්‍රයුක්තය කියන්නේ මේ දෙන්නා වෙනුවට එදෙන තනි බලය. මේ දෙන්නා බලපෑමට සමත් තනි බලය. බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වන බලයට ප්‍රමාණයෙන් සමාන වන අතර අගයක් විදියට සමානයි. මෙයා නිකන් 10 නම් සම්ප්‍රයුක්තය 10යි. හැබැයි මේ පැත්ත නෙවෙයි අනිත් පැත්ත. ප්‍රමාණයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. එහෙනම් අන්න ඒකට ඉලක්ක ගහනද සම්ප්‍රයුක්තය යටිනොයි ප්‍රමාණයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ යටිනොයි. ඒක තමයි ඔයාලට පැටලෙන්නේ. එහෙනම් පුතේ මේ රූප සටහන් දෙක ඇඳගන්න ඇඳගෙන ඒකට අදාළ එදිනදා උදාහරණ කීපයක් අපි දැන් හරි පුතේ දැන් අපි බලමු බල තුනක් ආහනත බල තුනක් යටතේ වස්තුන් සමතුලිත වෙන අවස්ථා කීපයක් මේ තියෙන්නේ. ඔයාලා දන්නවා සරලව මේ විසක් කූඩුවක් මේ තන්තු තුන මේ විදිහට තුනට බෙදලා තියෙනවා තන්තුව. ඒ බෙදෙනකොට මේ අපි දන්නවා ගැට ගන්න නූල මේ උඩින් එල්ලන නූල. එතන මේ තුන් දෙනා එකම තලයක තියෙනවා. ඒකම ආහනත බල තුනක් තියෙන්නේ. ඔන්න ඔය විදිහ ක්‍රියා කරනවා. බල තුන සමාන වෙන්නම කියලා නීතියක් නැහැ. සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි එකම තලයක පිහිටනවා. බල තුන එකම ලක්ෂයකදී දික්කලම් හම්බ වෙනවා. ඒකම බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වන බලයට ප්‍රමාණයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. සම්ප්‍රයුක්ත දිශාව ප්‍රතිවිරුද්ධයි. ඔන්න ඒක ඊළඟ එක මෙන්න මේ අපි ගත්තොත් එහෙම ඡායා රූප වල එල්ලලා තියෙනවා දැකලා තියෙන බිත්ති වල. එතකොටත් අර මෙයාගේ තන්තුවක් යදාගෙන හරියට මෙන්න මේ වගේ එල්ලලා තියෙන්නේ. ඔයාලා දැකලා ඇති. අපි ගත්තොත් එහෙම දැන් හිතන්න සරලව තල වශයෙන් මෙන්න මේක තමයි ඔය එල්ලලා තියෙන යකඩ ඇනේ කියලා දන්නකො මේ. මේ පැත්ත බලන්න චුට්ටක්. මේක නම් යකඩ ඇනේ. මේ යකඩ ඇනේ එල්ලලා තියෙනකොට මේ තන්තු දෙක මේ අපි හිතමු ඡායා රූපේ මේ ඡායා රූපේ බර පහළට ක්‍රියා කරනවා. බර පහළට ක්‍රියා කරනවා. එතකොට මේ බර පහළට ක්‍රියා කරද්දී බර දරාගෙන ඉන්න මේ උඩ තියෙන ඇනේ. එතකොට මේ බර පහළට ක්‍රියා කරනවා උඩ තියෙන ඇනේ බලයේ උඩට යදලා ඒ බර දරාගෙන ඉන්නවා. අපි ඊළඟට ගත්තොත් එහෙනම් මේ තන්තු දෙකේ ආතති බල දෙකක් තියෙනවා. මේව දෙපැත්ත රැඳිලා ඉන්නවා. අපි දැන් මේ මෙහා උඩට ඇදගෙන ඉන්නවා. බර පහළට තියාගන්න ඒක සමාන වෙලා ඊට පස්සේ ආතති බල ටික සමාන වෙනවා. අපි තියෙන සියලුම බල ටිකම ලකුණු කරන්න. මේ බෝඩ් එකේ ලකුණු කරන්න මේ තියෙන ටික. දැන් එකක් තමා මේ යකඩ මේ මෙයාගේ බර පහළට තියා ගන්න. W බර සමාන ප්‍රතික්‍රියාවකින් යකඩනේ උඩට මෙහෙම ඇදගෙන ඉන්නේ. ඊළඟට මේ තන්තු වල තියෙන ආතති බල දෙක දෙක තියෙනවා. ප්‍රතික්‍රියා බල දෙක ඔය විදිහට දෙපැත්තට. දැන් අපිට මේ බල ලකුණු කරන ක්‍රම දෙකක් මේකේ තියෙනවා පුතේ. එකක් තමයි මේ යකඩනේ වටේ තියෙන බල ටික ලකුණු කරන්න පුළුවන්. ඒ එතකොට මේ බල ටික මහනවා. මේ රතු පාට මේ ඊතර ටික මැකෙනවා. ඕන් එක ක්‍රමයක්. එතකොට මේ බල තුනෙන් මේ යකඩනේ වටේට මෙයා සමතුලිත වෙලා තියෙන ආනත බල තුනකින් ඕන එකක්. ඉතිරි ආකාරය අපිට අඳින්න කිව්වොත් මේ මහපු බල ටික මේ ආතති බලය වැකුවා, මේ පැත්තේ තියෙන මෙතන ආතති බලය වැකුවා, ඊළඟට මේ ක්‍රියාවට සමාන බල වැකුවා. එක්ක පුතේ මේ රූපේ හරි එක්ක මේක හරි දෙකෙන් එකක්. ඔයාලා පටල ගන්නවක මොකද විභාගය දෙනවා එක එක හැඩවලට. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බල තුනක් මගින් මේ ඡායා රූපයේ සමතුලිත වෙලා තියෙනවා. නිවැරදිව දැක්වෙන ආකාරය වන්නේ කියලා මෙහෙම ඇදලා මෙහෙම අඳින්න පුළුවන්. ඒතර වැරදි. එහෙම නැත්නම් මේ දෙන්න මෙහෙම ඇදලා මෙයා මෙහෙම අඳින්න පුළුවන්. ඒත් වැරදි. එහෙමත් නැත්නම් තව දීචිනවා දැන් මේ දෙන්න මෙහෙට ඇදලා මේක අඳින්න පුළුවන්. ඒත් වැරදි. ඒතර වැරදි කාරණා ගොඩක් තියෙනවා. ඒ වැරදි ගොඩෙන් හරි දෙන්න තෝරගන්න යකඩනේ වටේට බල තුන තියෙනවා. ඒක හරි. එහෙම නැත්නම් මේ ප්‍රතික්‍රියා බල ටික මෙයාගේ ප්‍රතිවිරුද්ධ බලයේ මේ පැත්තට තියෙන එකේනා මෙතන මෙයාගේ ප්‍රතිවිරුද්ධ බලයේ ආත්ම බලයේ මෙතන ඊළඟ මෙයාගේ ඇනේින්ද එක්කෙන බර පහළට එක්ක මේ ක්‍රමයට එක්ක මේ ක්‍රමයට මේ දෙක පැටලෙන්නේ නැතුව මතක තියාගන්න.
මෙයාගේ බර පහළට ක්‍රියා කරනවා අපි දන්නවා මෙහෙම පල්ලෙහාට මෙයාට අපි බර ටික මෙහෙම ඒක සාමාන්‍ය එකක් අර වගේම ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන් හරි පුතේ දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඡායාරූපයක ගුරුත්ව කේන්ද්‍ර නැත්නම් ඔය හතරස් කාඩ්බෝඩ් එක මෙන්න මේ වගේ එක බර ක්‍රියා කරන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න එක ගැනයි හරි දැන් එහෙනම් මේ ටික ඉක්මනට ලකුණු කරගන්න හරි පුතේ බලන්නකෝ දැන් පොඩි හරි පුතේ බලන්න දැන් මේ කාඩ්බෝඩ් එක මගේ ඇඟිල්ල උඩ සමබර වෙලා තියෙනවා දැන් එයාගේ මුළු බර ක්‍රියා කරන්නේ මගේ මේ ඇඟිල්ල මත මේ ඇඟිල්ල මත මුළු බර ක්‍රියා කරන්නේ නැත්තම් කොහොම එහෙම ඒ කරන්න බෑ ඔයාලා දැකලා තියෙන රබාණ කරකවන කොටත් ඔය වැඩක් කරනවනේ රබාණ කරකවන මෙහෙම කරලා එතකොට ඒ ඒක ඇවිල්ලා ඔයාලා පොඩි පන්තිර සමහර ඉගෙනගෙන ඇති පාඩමක් ගුරුත්ව කේන්ද්‍රය කියලා මේ කාඩ්බෝඩ් එකේ මුළු බර ක්‍රියා කරන ලක්ෂය තමයි මං ඇඟිල්ල තියන් හිටියේ ඒ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න ක්‍රියාකාරකමක් ගැනයි මේ කතා කරන්නේ හිතන්න මේ කාඩ්බෝඩ් කැබැල්ල ABCD මේකත් ABCD කියලා මේ කාඩ්බෝඩ් කැබැල්ලමයි මේ කාඩ්බෝඩ් කැබැල්ල අපි කාඩ්බෝඩ් කැබැල්ලේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න ක්‍රමය මේකයි ගල් කැටයක් නූලක ගැට ගහලා ඒකෙ මෙන්න මේ AB අතර සිදුරක් ඇදලා ඊළඟට AD අතර සිදුරක් ඇදලා ඒ ගල් කැටය අපි නූලක ගැට ගහලා ම ක්‍රියාකාරකම් කරලා පෙන්නනවා ඉල්ලන එල්ලපුවාම මේ එක අවස්ථාවකදී මේ ඔක්කොම ගල් කැර ටික එකතු වෙන ලක්ෂයක් වෙනවා මේ මෙහෙම තන මෙන්න මෙතන ඒ එකතු වෙන ලක්ෂය මම මේ ලකුණු කරගත්තා එතන තමයි මම මේ මෙහෙම ඇවිල්ලා තියෙන මේක සම්බර කළේ කඩ ගන්න නැත්තම් එකපාර්ට සම්බර කරන්න බෑ එහෙම දැන් මම මෙතනින් තිබ්බට මේක වැටෙනවා නේ මම මෙහෙන් තිබ්බත් වැටෙනවා කොහෙන් තිබ්බත් වැටෙනවා එතකොට වැටෙන තැන වැටෙන්නේ නැති වෙන්නේ මේ මේ ගුරුත්ව කේන්ද්‍රයේ මත තියාගත්තොත් තමයි ඒකට යම් වස්තුවක බර ක්‍රියාකරතයි සලකන ලක්ෂයට අපි කියන ගුරුත්ව කේන්ද්‍රය කියලා. ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න ක්‍රමය මේ කාඩ්බෝඩ් කැබැල්ල අරගෙන ඒකේ විවිධ ස්ථාන වලින් නූලක ගැට ගහපු ගල් කැටයක් මෙන්න මේ නූලක ගැට ගහපු ගල් කැටයක් තියෙනවා. එයා වෙලනවා විවිධ ස්ථාන වලින්. උදාහරණයක් විදිහට මේ කාඩ්බෝඩ් එකම අපි ගමුකෝ. මේ කාඩ්බෝඩ් එකේ ABCD කියලා අවස්ථා හතරක් තියෙනවා. ඒවා ස්ථාන පෙන්නන්න නැතත් කමන්නේ. මම මේ මේ කටුවකින් එතන සිදුරු කරලා එක අවස්ථාවක මෙන්න මෙහෙම එනවා. කාඩ්බෝඩේ නිදාසෙ මම මෙහෙම එල්ලෙන තියෙනවා. තියෙන මම මේ ලකුණු කරන් තියෙනවා රේඛාවක් පේනවා ඇති වාරට. මේ ගල් කැටේ පිටි රේඛාවම මම මේ ලකුණු කරලා තියෙනවා. කඩේරේක ලකුණු කරලා තියෙනවා. මේ කෙනේ ලකුණු කරලා තියෙන මේ රේඛාව. ඊළඟට මම තව තැනක තියෙනවා AD. A සහ D අතර මෙතන සිදුරක් තියෙනවා. මම A සිදුරෙත් මෙන්න මෙහෙම තියලා මෙයා සම්බර කරනවා. මෙයා හොදට ඔය විදිහට තියලා මෙයාත් මෙහෙම තියලා මෙයා නිදාසෙ මේ විදිහට චලනය වෙන්න දීලා ඊට පස්සේ සම්බර වෙන්න ඕනම ආරිනවා ඇරලා ඒකෙන් ඉලක් ගන්න තියෙනවා ඔන්න ඒ ඉල තමයි මේ මැදින් මේ තියෙන ඉල ඊළඟට මම තව අවස්ථාවක් එතකොට AD හරි AD අතර ඊළඟට A මත මෙන්න A A කියන ලක්ෂයේ මත ඔන්න ඔතන තියලා මම තව එකක් මේ විදිහට සලකුණු කරලා කාඩ්බෝඩ් ඒ නිදාසෙ තියෙන මෙයක් මෙහාට යවලා මේ විදිහට මෙහෙම චලනය කරලා නිදාසෙ අතාරිනවා නිදහසේ චලනය කරලා අතහැරලා මම මේ ඉර ඇඳගත්තා. ඔයද ඉරිටි ඔක්කොම එකතු වෙන තැනක් තියෙනවා. මේ ඉරිටි ඔක්කොම එකතු වෙන තැන තමයි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය නැත්තම්. එයා මුළු බර ක්‍රියාකරතයි සලකන ලක්ෂය එතන තමයි. ඒතර දැන් මේ කාඩ්බෝඩ් එක ගුරුත්ව කේන්ද්‍රය අපි G කියලා සංකේතවත් කරොත් එයාගේ මුළු බර ක්‍රියාකරතයි සලකන ලක්ෂය එයාගේ ගුරුත්ව කේන්ද්‍රය. දැන් අපි මෙයාව අර ඡායාරූපයක් විදිහට මෙයා වෙන්න ඕන මතක ඇති. ඡායාරූපයක් විදිහට මෙයාව එල්ලුවොත් එහෙම ඒ කියන්නේ මෙයාගේ A සහ B කියන ස්ථාන දෙකෙන් නූලක් ගැට ගහලා මෙහෙම මෙහෙම එල්ලුවොත් අනිවාර්යයෙන් මෙයාගේ බර මෙන්න මේ විදිහට පල්ලෙහාට ක්‍රියා කරනවා ওই ගුරුත්ව කේන්ද්‍රය හරහා. හේතුව මෙතනින් අපි ආයෙමත් නූලක් ගැට ගහුවොත් මේ හරහා යනවා. එතකොට යාගේ ක්‍රියාව මේ පැත්තට ක්‍රියා කරනවා. හරි. දැන් අපි ඕක රූප සටහන් ටික තියනවා. ඒ ටික ඇඳගන්න ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා යාන්න යම් වස්තුවක මුළු බර ක්‍රියාකරතයි සලකන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රයයි. යම් වස්තුවක මුළු බර ක්‍රියාකරතයි සලකන ලක්ෂයෙහි ගුරුත්ව කේන්ද්‍රයයි. ක්‍රියාකාරකම කාඩ්බෝඩ් එකේ ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීම. අවස්ථා හතර රූප ඇඳලා තියෙනවා. ඒකේ මෙන්න මේ ගල් කැටය අර නිදහසේ මම එල්ලලා ක්‍රියාකාරකම් පෙර පෙන්නපු විදිහට වෘත්ත කේන්ද්‍රය ලකුණු කරගන්න. හරි. ඊළඟට තියලා පුතේ මේකෙම නිරීක්ෂණය කියලා එකක්
රූපේ ආකාරයට ගලියා ගන්න රූපේ ආකාරයට ගල් කැටේ නිදහසේ එල්ලූ විට ගල් කැටේ නිදහසේ එල්ලූ විට ඒවා පීටි රේඛා එකතු වන ලක්ෂයේවත් ගුරුත්ව කේන්ද්‍රයේ පහත ආකාරයට ලැබේ. හරි. ඒකට ගුරුත්ව කේන්ද්‍රය පහත ආකාරයට ලැබේ. මේ රූපේ නිරීක්ෂණය කරන්න. හරි. ඊළඟට යන නිගමනය මෙයා වස්තුව දැන් සමතුලිතව තියෙනකොට මේ බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ හරහා. මෙයා සමතුලිතව තිබ්බොත් එහෙම දැන් හાર્ඩ්බෝඩ් එක සමතුලිතව මෙහෙම එල්ලලා තිබ්බොත් මේ බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ හරහා. කියන්නේ නම් වස්තුවක් සමතුලිත විට බර ගුරුත්ව කේන්ද්‍රයේ හරහා ක්‍රියා කරයි. මෙයා සමතුලිත වෙන්නේ මම මෙතන ගුරුත්ව කේන්ද්‍රය හොයාගෙන තිබ්බොත් මිසක් හැමතැනින්ම තිබ්බට මෙහෙම සමතුලිත කරන්න බෑ කියන එකයි කියන්නේ. එහෙනම් නිගමනය ලියන්න වස්තුවක් සමතුලිත විට බර ගුරුත්ව කේන්ද්‍රයේ හරහා ක්‍රියා කරයි. හරි පුතේ දැන් එහෙනම් අපේ පාඩමත් ඉවරයි. ඔකේ අභ්‍යාස මාලාව මතක් කරලා කරන්න. අලුත් පාඩමක් ගන්න. ආයි